අද මම හුඟක් සතුටටපත් වෙනවා. මේ ගෝමරං කඩවල වගේ ඈත පිටිසර දුෂ්කර ප්‍රදේශයකට පානීය ජල, පිරිසුදු ජලය ලබා දීම සඳහා මේ වගේ ව්‍යාපෘතියක් සම්පූර්ණ කිරීම පිළිබඳ පසුගිය වකවානුවේ අපි දැක්ක අපේ රටේ විශේෂයෙන්ම රජ රට පරම්පරා සිය දහස් ගාණක් අපේ රටේ ජනතාවට බත සපයපු ගොවි පරම්පරාවලින් පැවතෙන අපේ රටේ සම්පතක් වුණ ඒ ගොවි පවුල්වල ගොවියන් වගේම පවුල්වල සමාජිකයෝ සිය දහස් ගණනක් මේ වකුගඩු රෝගය වැළඳිලා මේ ඇදුණා. මේ ඉතාමත්ම බරපතල ඛේදවාචකයක්. මේ පිළිබඳව දිගින් දිගටම අදාළ අංශ සෑම රාජ්‍යයක්ම ආණ්ඩුවක්ම මේ අවම කරගන්න වළක්ව ගන්න කටයුතු කරාට අපි තාමත් සාර්ථක අවධියකට පැමිණිලා නැහැ. අද මේව වළක්වන්නේ ඉන්න බලධාරීන්ට නිලධාරීන්ට මේවට ප්‍රතිකර්ම යොදන්න වෙලාවක් නැහැ. ඒගොල්ලන්ට වෙන රාජකාරි හුඟක් තියෙනවා. අසරණ ජනතාවගේ ජීවිත බේරගන්න, ඩෙංගු වසංගතය මර්ධනය කරන්න වෙලාවක් නැහැ. වෛරයට, දේශයට, ක්‍රෝධයට යට වෙලා පලිගැනීම් වලට ගිහිල්ලා කාලය විනාශ කරමින් මේව උග්‍ර කරනවා මිසක් මේවට විසඳුම් හොයන්න අද කෙනෙක් නැති වෙලා තියෙනවා. මේ අද ලංකාදීප පුවත්පතේ පළවෙනි පිටුව. ඒ පළවෙනි පිටුවේ තියෙනවා ප්‍රවෘත්තියක්. මොකද්ද? මාස 4ට අනුරාධපුරයේ වකුගඩු ලෙඩ්ඩු 13,451. මාස 4ට. මාස 7ට මරණ 127යි. අද සෞඛ්‍ය බලධාරීන්ට මේවට ප්‍රතිකර්ම හොයන්න වෙලාවක් නැහැ. වෛරෙන් ක්‍රෝධයෙන් ගහගන්න, එන කොටා ගන්න, මරා ගන්න තමයි වෙලාව තියෙන්නේ. අද ඩෙංගු වසංගතයේ මර්ධනය කරන්න සෞඛ්‍ය බලධාරීන් උවමනාවක් නැහැ. වෛර ක්‍රෝධ පිරිමහ ගන්න තමයි පැය 24 ගත වෙන්නේ. ඒක තමයි අවසනවන්ත තත්ත්වයක්. අද මේ දුකී දුප්පත් ගම්මානවල ඉන්න ජනතාවට මේ දුක කියන්න කෙනෙක්. ඒ දුක කිව්වට අහන්න කෙනෙක් නැහැ. පහුගිය කාලයේ පුරාවට අපි මේ තිරිකුණාමල දිස්ත්‍රික්කයේ අනුරාධපුර, වවුනියාව, පොළොන්නරුව මේ වගේ බොහෝ ගම්මානවලට අපි ගිහිල්ලා තියෙනවා. අපි මේ වගේ ජල පෙරණ යන්ත්‍ර විශාල ප්‍රමාණයක් ඒ ගම්මානවලට සවි කරලා තියෙනවා. විශේෂයෙන්ම මෙහිදී අපේ ගෞරවයේ ස්තුති අපි පුද කරන්න ඕන ශ්‍රී ලංකා නාවික හමුදාවට. අපිට මේ ජල පෙරණ යන්ත්‍රයක් හදලා සම්පූර්ණ යදාලා ගොඩනැගිලිත් එක්ක ඉදි කරලා දෙන්න. ඒ ද්‍රව්‍යවල වටිනාකම විතරයි ඒගොල්ලෝ අපෙන් අය කරන්නේ 116ක් වියදම් කරලා. ඒ ඉංජිනේරුවරුන්ගේ ඒ සහාය නැත්තම් අපිට මේක කරන්න බෑ. මොකද මේ යන්ත්‍රය පිටරටින් ගේන්න ගියොත් අපිට 140-150ක් යනවා. ඒ ප්‍රමිතියට වැඩිය හොඳට අපේ ඉංජිනේරුවරු මේ යන්ත්‍ර අපිට නිෂ්පාදනය කරලා දෙනවා. ඉතින් මේවන් තත්ත්වයක් යටතේ අද මේ ප්‍රදේශයටත් මේ වගේ අවස්ථාවක් උදා වුණේ විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව පදනමේ මැදිහත් වීම නිසා. අපේ සුමති ධර්මවර්ධන මැතිතුමා ඒ සභාපතිවරයා විදිහට මීට මාස කීපයකට කලින් මට ඇවිල්ලා කිව්වා මේ වකුගඩු ප්‍රශ්නය ගැන එතුමාට විශාල වේදනාවක් තියෙන්නේ. ඒක නිසා අපිට කළ හැකි යමක් තියෙනවාද කියලා. මම කිව්වා අපිත් මේ දවස්වල කරන්නේ පුළුවන් තරම් මේ ජල පෙරණ යන්ත්‍ර වකුගඩු හැදුනට පස්සේ අපිට කරන්න දෙයක් නැහැ. ඒවා කරන්න ඕන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව. අපි කරන්න ඕන හැදෙන්න කලින් ජනතාව මේවන් ආරක්ෂා කරගන්න. ඉතින් එතුමාට මම කියපුවාම මේ වගේ දුෂ්කර ගම්මාන තියෙනවා. බොන්න වතුර ටිකක් ගන්න ලිඳක් නැහැ. ඒවයේ ජල රසායනික ද්‍රව්‍යත් එක්ක මිශ්‍ර වෙලා අපවිත්‍ර වෙලා තියෙනවා. ඒක නිසා එන්න එන්න ජනතාව වකුගඩු රෝගයට ගොදුරු වෙනවා. එතුමා ඒ මිත්‍රත්ව සංගමයත් එක්ක කතා කරලා ඇවිල්ලා කිව්වා
ඒ සුදුසු අවශ්‍යතාවය තියෙන ගම්මානයක් තෝරලා දෙන්න අපි මාසිකින් දෙකකින් මේ වැඩේ කරලා දෙන්නම්. ඉතින්ගේ ප්‍රතිඵලයක් විදිහට එතුමා ඉතාමත්ම මහන්සියෙන් කීප වතාවක් මේ ප්‍රදේශ වලට ඇවිල්ලා පවා සොයලා බලමින් තමන්ගේ ධනේ ශ්‍රමය වැය කරමින් මේ කටයුතු ඒ චීන ශ්‍රී ලංකා බෞද්ධ මිත්‍රත්ව සංගමය හරහා අපිට ලබා දුන්නා. ඔබතුමාට අපි කෘතවේදී පළ කරනවා. ඒ වගේම ඔබතුමාට සහය දුන්නේ සියලු දෙනාට. චීන රජයත් එක්ක අපේ තියෙන මහ දැඩි සම්බන්ධතාවයක්. ඒක අතීතයේ ඉඳලා තියෙනවා. Our representative of His Excellency the Ambassador of China, I would like to remind you that our relations go back to more than 2 millennia. In fact, Mr. Sumathi Dharmawardhana mentioned about the visit of Venerable Fa Hien, which you pronounce as Fa Hien in Chinese language. And he has visited this, our oldest kingdom in Anuradhapura. In fact, that his notes are a very important part of our history book. And he has revealed so many our cultural backgrounds, our trade relations during that period. And I'm thankful. I hope that you convey the message to His Excellency the Ambassador that we appreciate and we commend the assistance that you extended to people of Sri Lanka. On behalf of the government of Sri Lanka, I extend our regards, our thanks to the Republic of China and its people. ඉතින් මේ වගේ අවස්ථාවකදී අපි මතක් කරේ චීන ශ්‍රී ලංකා සම්බන්ධතාවය. එදා කොරියන් යුද්ධය තිබුණ වෙලාවේ චීනයට ලෝකෙන් සම්බන්ධක පනවල තියෙන වෙලාවේ අපේ රජය බය නැතුව චීනයත් එක්ක චීන සහල් ශ්‍රී ලංකා රබර් ගිවිසුමක් ඇති කරගෙන මුළු ලෝකෙම අපිට එරෙහි වෙද්දී අපේ සම්බන්ධතාවය අපි ගොඩනගාගෙන ගියා. What I mention is when the whole world was against you, while the Korean War was pending, the Sri Lanka ignored all the bans and opposition from many parts of the world, and we entered into Chinese rice and Sri Lankan rubber fact in 1950s, and we have to celebrate our diplomatic relationship is now close upon to 60th. Yeah, we will have a grand ceremony together with the Chinese embassy. ඉතින් ඒකම මම හිතනවා මේ වතුර ගැන විතරක් කතා කරාට මෙතන ඉන්න මාධ්‍යවේදීන් සෑහීමකටපත් වෙන්නේ නැති බව. මේ දවස්වල මාධ්‍ය දිහා බලපුවාම පුවත්පත්වල බලපුවාම මාතෘකා කතා කරන්න තියෙන හුඟක්. අපි අවුරුදු 30ක සාපලත් යුද්ධයෙන් වැටකාපු ජනතාව. සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ මේ හැම ජන කොටසක්ම මේ කුරිරි ලෝකයේ පැවති දරුණුතම ත්‍රස්තවාදී යුද්ධයේ ගොදුරු බවට පත් වෙලා අනන්ත අප්‍රමාණ දුක් ගැහැටවලට මැදිහත් වෙලා ජීවත් වෙච්ච ජාතියක්. ඒ අතර විශේෂයෙන් මේ ගෝමරන් කඩවල ප්‍රදේශය, මොරවැව ප්‍රදේශය ත්‍රස්තවාදී ගොදුරු බවට පත් වෙලා අහිංසක ගම්මානවල ජනතාව කපල කොටලා වෙඩි තියලා මරලා මහ භීෂණකාරී තත්ත්වයක් තුළ ඊට අමාරුවෙන් ජීවිත ගැට ගහගත්ත කොටසක් තමයි මේ ප්‍රදේශවල අද ඉතුරු වෙලා තියෙන්නේ. පහුගිය කාලේ මේ යුද්ධයේ අවසන් වුණාට අපේ රටේ ජනතාව බලාපොරොත්තු වන සාමය, සමෘද්ධිය, සමගිය, ඒ වෙනුවෙන් මේ රටේ තිබුණ ආණ්ඩු වරින් වර නොයෙකුත් පියවර ගත්තා. මීට අවුරුදු 2කට කලින් අපි කල්පනා කරා මෙතෙක් පැවති තට්ටුමාරු දේශපාලන ආණ්ඩු ක්‍රමය වෙනුවට, වෛරී දේශපාලනය වෙනුවට ගමේ ගොඩේ මිනිස්සු පක්ෂපාටවලට බෙදිලා අල්ලපු ගෙදර මිනිස්සුගේ මල ගෙදරට යන්නේ නැති වෛරයෙන් ක්‍රෝධයෙන් පෙළෙන
ජනතාවක් ජීවත්වෙන ගංවල මිනිස්සුන්ට අලුත් සංස්කෘතියක් නිර්මාණය කරයි. ඒ සඳහා අපි කැප වුණා. ජාතික ආණ්ඩුවක් හැදුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති කෙනෙක්, එක්සත් ජාතික පක්ෂයේ අගමැති කෙනෙක්, නීති ආධිපත්‍ය පිහිටවන්න, යහ පාලනය ඇති කරන්න, ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කරන්න, ජනතාව අතර සංහිඳියාව ඇති කරන්න අපි ජනතාවට දුන්නු බලාපොරොත්තු අනන්තයි, අප්‍රමාණයි. පසුගිය මැතිවරණයේදී ජනතාව කිසිම දේශපාලන පක්ෂයකට තනියෙන් ආණ්ඩුවක් හදන්න බලය දුන්නේ නැහැ. ඒක ජනතාවගේ තීන්දුව. ඒ තීන්දුවට අපි ඔක්කොම යටයි. ඒක නිසා ඒකත් අපිට ඉවහල් වුණා ජාතික ආණ්ඩුවක් හදන්න. අපි මේකෙන් බලාපොරොත්තු වුණේ මේ ජනතාව අතර තිබෙන බෙදීම නතර කරයි. ගමේ මිනිස්සු බෙදිලා, හාමුදුරුවරු බෙදිලා, රජයේ සේවකයෝ බෙදිලා, දේශපාලන පක්ෂපාට අනුව ක්‍රෝධ කරනවා, වෛර කරනවා, සමගියක් නැහැ, එකිනෙකාගේ බෙල්ල කපා ගන්නවා. මේ සමාජ සංස්කෘතික රටාව තුළ, මේ දේශපාලන සංස්කෘතිය තුළ ශ්‍රී ලංකාවට අනාගතයක් නැහැ. අපි කිව්වේ මේක වෙනස් කරන්න ඕනේ. අපි වෙනස කරන්න ආරම්භයක් ගත්තා. අපි ලෝකෙ කොන් වෙලා හිටියා. අපිට විරුද්ධව තිබුණු නොයෙකුත් බලවේග අපි මර්ධනය කරලා නැවත වතාවක් අපි යම් ගෞරවයක් ඇති ජාතියක් බවට ශ්‍රී ලංකාව පත් වුණා. අමාරුවෙන් ලබාගත් යුද ජයග්‍රහණය අපි ඒ සැමටම ගෞරව කරනවා. දේශපාලන වශයෙන් අපේ ප්‍රතිපත්ති වෙනස් වුණාට ඒ රට ගොඩ ගැනීමට කරපු ඒ රණවිරුවෝ, ඊට නායකත්වයේ දීපු ඒ සියලු දෙනා පිළිබඳව අපි ගෞරවයක් තියෙන ගමම්ම අපි කිව්වා මේක මදි, මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන කියලා. ඒකට අපි ආරම්භය ගත්තා. අද වෙනකොට අපි එකින් එක ඒ කටයුතු කරගෙන යනවා. අපේ රටේ අධිකරණයේ ස්වාධීන නැහැ කිව්වා. අපේ රටේ ප්‍රශ්න විසඳන්න ජාත්‍යන්තරයේ නඩුකාරයෝ ගේන්න ඕනේ කිව්වා මේ රටට. ජාත්‍යන්තරයේ නීතිඥයෝ ගේන්න ඕනේ කිව්වා මේ රටට. අපි බොහොම පැහැදිලිව ජාත්‍යන්තරයට කිව්වා එහෙම කාලයක් තියෙන්න ඇති. නමුත් අද මේ රටේ තියෙන්නේ ස්වාධීන අධිකරණයක්. ලෝකේ කිසිම දියුණු රටක අධිකරණ පද්ධතියට අපේ අධිකරණ පද්ධතිය දෙවනි වෙන්නේ නැහැ. ඕන නඩුවක් විසඳන්න පුළුවන් හැකියාව, දැනීම, බුද්ධිය තියෙන පුහුණු විනිශ්චයකාරවරු තමයි අපි. හැබැයි අපේ සමහරු ගිහිල්ලා ජිනීව වලට ගිහිල්ලා පොරොන්දු වෙලා එනවා ගේන්න ඕන නඩුකාරයෙක් ඕන පිටරටකින් අපි දෙන්නම් මේ ඉඩ කියලා. අපි ළඟටත් ආවා, අපි පැන්නුවා. එහෙම ගේන්නේ මොකටද? එදා අපි රණවිරුවට කිව්වා රට බේර දෙන්න කියලා. බෝධි පූජා තිව්වා. සෙත් සාන්ති කරා. ඇයි? අපිට ජීවත් වෙන්න දේශයක් ඕන නිසා. 27,000 ජීවිතේ පූජා කරා. තව අතපය කඩාගත්ත අබ්බගත වෙච්ච අය අපමණයි. එහෙම ජීවිත පරිත්‍යාගයෙන් ලබාගත් ජයග්‍රහණේ රණවිරුවෝ ජාත්‍යන්තර දංගෙඩියට ගෙනියන්න දෙන්න බෑ කියලා මම කියනකොට තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදී කරන තරුපහේ හෝටල් වලින් අපේ දේශපාලඥයෝ කියනවා ඒ මිනිහා ගෝත්‍රිකයෙක් කියලා. අපේ අධිකරණයට දේශපාලනේ ඇඟිලි ගහන්න දෙන්නේ නැහැ. ඒක ස්වාධීන අධිකරණයක්. ඒක දේශපාලඥින්ගේ බූදලයක් නෙමෙයි, අතකොලුවක් නෙමෙයි කියනකොට ඒ ඇමති ගෝත්‍රිකේ. අපේ සම්පත් අපි ආරක්ෂා කරගන්න ඕන. මේ සම්පත් අපිට අයිති නෑ. මේ සම්පත් ඒක වරාය වෙන්න පුළුවන්, ඒක ගුවන් තොටුපළ වෙන්න පුළුවන්, ඒක අපේ රටේ ඉඩම් ටික වෙන්න පුළුවන්.
ඒක තිරුකුණාමලේ වරාය වෙන්න පුළුවන්. එතකොට මේ එකක්වත් අපේ මුතුන් මිත්තෝ අපිට උරුම කරපුවා නෙවෙයි, අපිට බාර කරපුවා. අපි ඇවිල්ලා අනාගත පරම්පරාවට උරුම කරපු දේ ආරක්ෂා කරන බාරකාර විතරයි. ඒක නිසා අවුරුදු 5කට බලය ගන්න අපි අපේ බල සීමාවල් අපි හොඳට අඳුනගෙන තියෙනවා. මේ දේවල් අපි ආරක්ෂා කරන්න ඕනයි කියනකොට තරුපහේ දේශපාලඥයෝ ඇඟිල්ල දික් කරනවා, මෙන්න ගෝත්‍රිකයෙක් ඉන්නවා කියලා. ඒක තමයි අද අපේ රටට වෙලා තියෙන්නේ. මෙහෙම අපේ සම්පත්තික විනාශ වෙගෙන යනකොට අපිට අපේ දරු පරම්පරාවලට අනාගතයට මොනවද ඉතුරු වෙන්න තියෙන්නේ. ඒක නිසා අද අපි ලොකු අභියෝගයකට මුහුණ දීලා තියෙනවා. අද ශාසනයට එල්ල වෙච්ච ප්‍රශ්න තියෙනවා. අද සිංහල මිනිහා ගැන කතා කරන මිනිහා ගෝත්‍රිකයා. අද ශාසනය ආරක්ෂා කරන්න කතා කරන මිනිහා ගෝත්‍රිකයා. ඒ කියන්නේ එහෙම චෝදනා කරන මිනිසුන්ට අම්මේ අපේ ජාතියක් නැහැ. අපි ගෝත්‍රිකයෝ තමයි. මේ රටේ අවුරුදු 2600ක උරුමය ආරක්ෂා කරන, මේ රටේ අපේකම අපේ අනන්‍යතාවය ආරක්ෂා කරන, අපේ ශාසනය ආරක්ෂා කරන, මේ රට රැකදුන්න බුද්ධ ශාසනය ආරක්ෂා කරන ගෝත්‍රිකයෝ කියලා අපිට ලේබල් ගැහුවට අපි ලැජ්ජ වෙන්නේ නැහැ. ඒ අපේ වගකීම අපි ඉටු කරනවා. අද අපි ගත කරන්නේ සංක්‍රාන්ති කාල සීමාවක්. මේ රටේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට, මේ රටේ ජනතාවට ඉදිරියට ඇවිල්ලා තීන්දුව තීරණ ගන්න ඕන කාලයක්. රට වෙනුවෙන් පෙළ ගැහෙන්න ඕන කාලයක්. අපි දන්නවා අපේ භික්ෂුන් වහන්සේලා, ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අපේ ජනතාව අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීන්දුව ගන්න කිසිම පැකිලීමකින් තොරව ඉදිරිපත් වෙනවා කියලා. අපිට ප්‍රශ්න තියෙනවා. දේශපාලන ගැටලු තියෙනවා. ප්‍රතිපත්ති ප්‍රශ්න තියෙනවා. හැබැයි අපි මේවා විසඳ ගන්න ඕන. අපි හැමදාම කියන අර ලිච්ඡවි රජ දරුවන්ට බුදුහාමුදුරුවෝ කියපු බණ අද. අපි හැමදාම කතා කරන්නේ බුදුහාමුදුරුවෝ ගන්නපු චතුරාර්ය සත්‍ය ගැන. හැබැයි අද දේශපාලන වේදිකාවේ තියෙන චතුරාර්ය සත්‍ය කාගේ චතුරාර්ය සත්‍යද? මොකද්ද මේ චතුරාර්ය සත්‍ය? ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, දේශය තමයි අද අපේ රටේ දේශපාලනයේ චතුරාර්ය සත්‍ය. අද බුදුන්ගේ ධර්මයට පයින් ගහපු දේශපාලන සංස්කෘතියක් අපේ රටේ නිර්මාණය වෙලා තියෙනවා. අපි ඒකට පයින් ගහන්න ලෑස්ති වෙන්න. අපේ උරුමය රැක ගන්න ඕන. අපේ බෞද්ධ වටිනාකම් රැක ගන්න ඕන. අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි එදා අතිපූජනීය මඩිහේ මහානායක හාමුදුරුවෝ අපිට මතු කරලා දුන්නේ, පෙන්වලා දුන්නේ. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි සිංහල මිනිසුන්ගේ එකමුතුකමක් නැති. සිංහල මිනිහා බෙදුනොත් හොඳට මතක තියාගන්න, මේ රටේ කිසිම ජාතිකයකට ආරක්ෂාවක් නැහැ. බෙදෙන කොටස් ගානට තමන්ගේ සාක්කු පුරව ගන්න, තමන්ගේ පුජ්‍යලික ප්‍රතිලාභවලට සුළු ජාතිනුත් ඒ මතම බෙදෙනවා. ගැටුමින් ගැටුමට යනවා. රට විනාශ වෙනවා. මේ රටේ සිංහල බෞද්ධයට සහි සමගිය පෙන්වන්න බැරි නම්, ඒ ආදර්ශය ලෝකෙට දෙන්න බැරි නම්, මේකට අපි තවත් ධර්මදීපේ කියන්න උමනාවක් නැහැ. ඒකමුතුවද අවශ්‍යයි. මේ වෛරය, ක්‍රෝධය, දේශය පැත්තකින් තියලා මේ රටේ සියලු දෙනා එකට එකමුතු වෙලා අපි අපේ සමගිය පෙන්නුවොත් අපි රැකෙනවා. මේ රටේ සෑම සුළු ජාතිකයෙකුටම මේ රැකවරණය ආරක්ෂාව තුළ ඒක තුළ තියෙනවා. සිංහල ජාතිය සමගි වෙලා හිටපු කාලෙක විතරයි මේ රටේ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙලා තියෙන්නේ. සිංහල ජාතිය බෙදිලා එනකොටා ගත්ත හැම කාලෙකම හැම ජන කොටස් වලටම තාඩන පීඩන ප්‍රශ්න මතුවලා තියෙනවා. මේක තේරුම් ගන්නේ නැති මිනිස්සු ජාතික දේශපාලනයට වන්නේ අපේ නායක හාමුදුරනේ, ඔබ වහන්සේලා, අපේ මේ සහෝදර ජනතාව. හිතලා බලන්න,
අපේ රටට ජාතික දේශපාලනයට ඌමනා වෙන්නේ මොන වගේ මිනිස්සුද කියලා. මේ රටේ පක්ෂ නායකින්ට වගකීමක් තියෙනවා. මේ රටේ ජාතික දේශපාලන ඌමනා මිනිස්සු කවුද කියලා හරියට අඳුරගන්න. ඡන්දදායකයට වගකීමක් තියෙනවා කවුද මෙතෙන්ට යන්න ඕන කියලා. පලාතෙම ඉන්න උඩු මුදලාලි එහෙම නැත්නම් චණ්ඩිය පාතාලය ඡන්දේ දීලා පාර්ලිමේන්තුවට යවලා ආපහු ඒකෙන් වැටකන්නේ ඒ කතිර ගහලා ඡන්දේ දුන්න මිනිසුමයි. පෞගිය ඡන්දේ කාලේ අපි ස්තුතිවන්ත වෙනවා මේ සියලුම මාධ්‍ය උදුම වෙහෙසක් ගත්ත කැපවීමක් වුණා ජනතාව දැනුවත් කරන්න සුපිරිසිදු දේශපාලන සංස්කෘතියක් අපේ පාර්ලිමේන්තුව තුළ ඇති කරන්න ඕන කියලා. අපි සියලු දෙනා ඒ මාධ්‍ය සියල්ලටම අපේ කෘතවේදීභාවය ගෞරවය එහෙමම තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා තමුන්නාසෙලා මේ රට ගැන හිතලා අනාගතය ගැන හිතලා ඔය ව්‍යාපෘති තවදුරටත් ඉදිරියටම ගෙනියයි කියලා. ඒක රටට කරන ඔබ කරන මහ මෙහෙවරක්. ඒව රුපියල් සතෝලින් මනින්න පුළුවන් ඒවා නෙවෙයි. ඒවයි තියෙන වටිනාකම. මේ හර පද්ධතියේ වටිනාකම අපිට කියලා නිම කරන්න බෑ. ඉතින් අපි නොනිමි අරගලයක මේ සංක්‍රාන්ති සමයක් ගත කරන කාලේ අපි බලාපොරොත්තු වෙනවා සියලුම ශ්‍රී ලාංකිකයන් එකට එකතු වෙලා මේ රටේ අපි බලාපොරොත්තු වෙන සියලු දෙනාගේ ජීවිත දේපල ආරක්ෂා වෙන සමගිය සුරකින සංස්කෘතියක් දේශපාලන ක්‍රමයක් නිර්මාණය කරන්න ඔබ සියලු දෙනාගේ දායකත්වය ලැබේ කියලා සෑම දිනාටම තිසරණ සරණයි.